ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් ජනප්‍රිය න්‍යායක් තමයි ඩක්වර්ත් ලුයිස් න්‍යාය කියන්නේ. සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයක පන්දුවාර ප්‍රමාණය අයින් කරලා නියමිත පන්දුවාර ප්‍රමාණය ක්‍රීඩා කරන්න බැරි වුණු අවස්ථාවල මේ න්‍යාය තමයි තරගයේ විසඳුම දෙන්න යොදාගන්නේ. මේ වැදගත් න්‍යාය හඳුන්වා දුන් සම නිර්මාතෘවරයෙකු වූ ටෝනි ලුයිස් පසුගිය දවසක මිය ගියා. ප්‍රකට ගණිතඥයෙකු වූ ලුයිස් මහත්මයා මිය යන්නේ අවුරුදු 78ක් වයසේදී. ක්‍රිකට් වල ලොකු වෙනසක් කළ මේ න්‍යාය හඳුන්වා දෙන්න ටෝනි ලුයිස් එක්ක ෆ්‍රැන්ක් ඩක්වර්ත් තමයි මේ න්‍යාය ලෝකයට හඳුන්වා දෙන්නේ. ඩක්වර්ත් ලුයිස් න්‍යාය 1999 දී තමයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව පිළිගන්න න්‍යායක් බවට පත් වෙන්නේ. ඩක්වර්ත් සහ ලුයිස්ගේ විශ්‍රාම ගැනීමෙන් පස්සේ ස්ටීවන් ස්ටර්න් තමයි එම ක්‍රමයේ බාරකරු බවට පත් වුනේ. ස්ටීවන් ස්ටර්න් මේ ක්‍රමයට සංශෝධන එකතු කළා. තවමත් මේ න්‍යාය ඩක්වර්ත් ලුයිස් න්‍යාය හෙවත් නැත්නම් DL මෙතඩ් කියලා තමයි හඳුන්වන්නේ. ටෝනි ලුයිස්ගේ සමු ගැනීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ සාමාන්‍ය අධිකාරී ජෙෆ් ඇල්ඩර්ස් කියන්නේ මෙහෙම කතාවක්. ටෝනි ක්‍රිකට් ක්‍රීඩාවට දැක් වූ දායකත්වය අතිවිශාලයි. සීමිත ඕවර් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉලක්කය නැවත සකස් කිරීමේ වර්තමාන ක්‍රමයේ පදනම් වී ඇත්තේ දශක දෙකකට පෙර ඔහු සහ ෆ්‍රැන්ක් ඩක්වර්ත් විසින් නිර්මාණය කරන ලද ක්‍රමයේ මතයි. ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය හා සංඛ්‍යා ලේඛන පිළිබඳ උපාධිධාරියෙකු වගේම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රම පිළිබඳ කථිකාචාර්යවරයෙකු විදිහටත් කටයුතු කළ ලුයිස් මහත්මයා ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ගණිතය විෂය සම්බන්ධයෙන් දැක් වූ ඉහළ දායකත්වය නිසා 2010 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමාජිකයෙකු MBE සමාජික බවටත් පත් කළා. ක්‍රිකට් තරගවල විසඳුමට ලොකු බලපෑමක් කළ මේ න්‍යාය පවතිනකම් මේ ඩක්වර්ත් ලුයිස් කියන නාමයන් අමතක වෙන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.